හරි සුබදසනක් සියලු දෙනාටම අද එතකොට අපි කතා කරන්න යන්නේ තරංගවල ගුණ කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරලා නතර කරලා තිබුණු තරංග පරාවර්තනය කියන කොටස තමයි අපි අංක 1 යටතේදී ගත්තේ. ඒකට අද අපි සාකච්ඡා කරන්න යන්නේ වර්තනය සම්බන්ධේ. එතන දාන අංක 2 කියලා වර්තනය හරි एक मेहम बलम ओनेम तरंगे गेम ये तरंग एक गमन करना उदाहरण मेहम हितल बलन ते सूर्य गमन करण आलोक किरण गेम एक आलोक तरंगया एक इसरो में अते पृथ्वी आसान मे गमन करने रिक्त खर एक प्रदेश किसी मद न ඊට පස්සේ ඔක ඇතුල් වෙනවා මේ පෘථුවි වායු ගෝලයට. ඒතර උතනින් පස්සේ තරංගය මේ ගමන් කරන්නේ වාතය හරහා. ඊට පස්සේ අපි කියමු මේ පෘථුවිය තියලා තියෙනවා වීදුරු කුට්ටියක්. එතකොට අන්න ඔය කියන ආලෝකය මේ වීදුරු කුට්ටිය හරහා යනවා. නිකන් ඔයාලා ඔය ගෙදර තියෙන වීදුරු ජනේලයකින් පිටත බලද්දි ඔයාලට පේනවා නේද? ආ ඒ පේන්නේ මේ වීදුරු හරහා ආලෝක කිරණේ ගමන් කරන නිසා. තව මේ හරි අපි තුමු ජලයේ තිබ්බ කියලා ජලයේ සහිත ප්‍රදේශය ඒ ප්‍රදේශය හරහා ගමන් කරනවා එතකොට අන්න අපිට කියන්න පුළුවන් යම් තරංගයක් ගත්තොත් ඒ තරංගය එක එක මාධ්‍ය තුලින් ගමන් කරනවා කියලා පැහැදිලිද හරි ඉස්සෙල්ලේ වාක්‍ය දාන්න මෙහෙම තරංග නොයෙකුත් මාධ්‍ය තුලින් තරංග නොයෙකුත් මාධ්‍ය තුලින් ගමන් කරනු ලබයි. එතන උදාහරණ විදියට ගන්න සූර්යාගේ සිට පැමිණෙන ආලෝක කිරණයක්. සූර්යාගේ සිට පැමිණෙන ආලෝක කිරණයක් රික්තය කම වාතය कमा वीरु सहा जले वैनी नोयकुत माध्य तुलिन गमन करनो लबै तरंगे गमन कर विशेषत्वे संख्या वटिन संबंधता ओनेम माध्यत्तुलिन गमन कर तरंगे संख्यात नियत एक हेतु तमय තරංගය කුමන මාධ්‍යයක් තුලින් ගමන් කළද එහි සංඛ්‍යාතය නොවෙනස්ව පවති තරංග සංඛ්‍යාතය එය නිකුත් කරන ලද ප්‍රභවය මත රඳා පැවතීම මෙයට හේතුවයි
තොරණ එක සඳහාපව තින්නේ කෙලින්ම ප්‍රභවය මත විතරයි. හරි එහෙනම් අපි මෙහෙම හිතමු. එතකොට සංඛ්‍යාතේ කොහොම නියතව තියෙනවා. හැබැයි ඔය එක එක මාධ්‍ය තුලදී තරංගයේ වේගය කියන එක වෙනස් වෙනවා. තරංගයේ වේගය. දැන් සාමාන්‍ය යාන්ත්‍රික තරංග නම් කැමති මාධ්‍යයක් තියෙන තරමට නේද? अभी तो एक वर्गी करने ऐट दे दी कथा करा ये तोड़े यांत्रिक तरंग कैमती माध्य थियन तरंग होते तो उदाहरण एक पी दिए थे वो ये दोनी तरंग वाके का तो वाते तुले दिया ना वेगे सामान्य तुंसिया हतली है कुल थप करे डे मीट है भाई योग को जले तुले दिया के बेलु होते हैं वेगे सामान्य एक दस देसी या एमएस रिने का कुल तो लोह वर्गीय तुलनी वगैरह बोलूँ तो कर एक दस नमस्य या एमएस रीने का कोगे भी ना अन्न में अर माध्य प्रमाणे वैडी वैन वेगे वैडी वेला दिया ना नहीं द है बे यो विद्युत चुंबक तरंग का तो आलोक या ताप या इधर पास रेडियो तरंग ये वगैरह का तो ये अलग है मुझे माध्य एक नैति तरंग होटने तो दें वाते का तो तेम वाते तुरंत ही आसान वाचिए अभी किया ना तो वाते हमने तं रीक्ते हो कि ना देखा में काय ये लापी साल गाने तुम्हारे लिए क्रीम दहाई आटा किंग वगे आना है भाई जाले तुरंत ही करते होते हैं ना देखा ही दशम देखा ही बाहर वैडी क्रीम दहाई आटा करो इड बात से वीद्रु वगे करते होते हैं ना देखा वैडी क्रीम दहाई आटा क एक अणुव में एक एक माध्य तुलदी तरंग गमन करने वेग एकिनेक विनाश वीम सिद्ध वेने हरि इतने इलंग रूल दान आप हुए न तरुवत दाला नमुत तरंग एक एक माध्य तुलदी एक एक माध्य तुलदी एकिनेक विनाश वेग वलिन गमन करनु लबाय हरि इतने उदाहरण वेग चल लिया लो ना उदाहरण के लगा आला ध्वनि तरंग किया ला मेटी के दान इट वास विद्युत चुंबक तरंग किया ला मेटी के दान
හරි. දැන් එතකොට ඔය ඕනම තරංගයක් එතකොට ඔය වගේ කෙනෙක්ට වෙනස් වේගවලින් යනවා කියන්නේ දැන් අපි මෙහෙම හිතමු. අපි ධ්වනි තරංග සඳහා මේ වාතය සහ ජලය කියන දෙන්න ගත්තොත් එහෙම ධ්වනි තරංගවලට. හරිද? වේගය වැඩි වෙන්නේ වාතයේනේ. ආ එතකොට අන්න අපි ඒකට කියනවා මේ විරල මාධ්‍යයක් කියලා. මොකද්ද? විරල මාධ්‍යය. ජලයට අපි කියනවා ගහන මාධ්‍යයක් කියලා. නම් දෙකක්. ඒ වගේම දැන් ධ්වනි තරංගයක් සඳහා ඔය ජලය සහ ලෝහ කියන දෙන්න ගැන ගත්තොත්. يعني දෙන්නෙක් ගැන අපි හිතන්නේ හරියද? ඕනෑම දෙන්නෙක් ගැන. දැන් ජලයයි ලෝහයයි ගත්තොත් එතනදී වේගය වැඩි කාගේද? ලෝහවලනේ. ලෝහවල. හරි මෙතන සෝරි මම නම් ටික මෙතන වෙනස් වෙන්න ඕනේ මෙහෙම. වාතයේ වේගය අඩුයි ජලයේ වේගය තමයි වැඩි නේ. ඒතකොට මේක විරල මාධ්‍යය. මේක ගහන මාධ්‍යය. අපි නම දෙන්නේ හැම වෙලේම වේගය අඩු මාධ්‍ය ගහන වේගය වැඩි මාධ්‍ය විරල. ඒතකොට ධ්වනි තරංග සඳහා ජලය සහ ලෝහ ගත්තොත් ජලයේ ගහන මාධ්‍යයක් වගේ ලෝහ විරල මාධ්‍යයක් වගේ. පැහැදිලිද? ඒ වගේම මේ ආලෝක තරංග ගත්තොත්, ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග ගත්තොත් හරි. විද්‍යුත් චුම්බක තරංග ගත්තොත් වාතය සහ ජලය ගත්තොත් එහෙම එතන මේ වාතයේදී වේගය වැඩි නේ. ආ එතකොට මේක විරල වෙනවා. ජලයේ ගහන වෙනවා. එතකොට ජලය සහ වීදුරු ගත්තොත් එහෙම වේගය වැඩි ජලය. ආ එහෙනම් ඒක විරල වෙනවා. මේක ගහන වෙනවා. හරි ප්‍රලේසියයි හොම් කටපාඩම් කරන්න දෙයක් නැහැ. මොකද්ද තියෙන එකම තර්කේ? යම් තරංගයක් සඳහා මාධ්‍යම් දෙකක් ගත්තාම ඒ මාධ්‍යම් දෙකෙන් වේගය වැඩි මාධ්‍ය. පැහැදිලිද? වේගය වැඩි මාධ්‍ය. අන්න වේගය වැඩි මාධ්‍ය අපි සලකනවා විරල මාධ්‍ය කියලා. එතකොට වේගය අඩු මාධ්‍ය සලකනවා ගහන මාධ්‍ය කියලා. හරි. හරි ඊළඟ රුල්ල දාන්න මෙහෙම. ඕනෑම තරංගයක් සඳහා ඕනෑම තරංගයක් සඳහා වේගය අඩු මාධ්‍ය. වේගය අඩු මාධ්‍ය ගහන මාධ්‍ය ලෙසත් වේගය වැඩි මාධ්‍ය. වේගය වැඩි මාධ්‍යය විරල මාධ්‍ය ලෙසත් විරල මාධ්‍ය ලෙසත් හඳුන්වනු ලබයි. හරි. එතන උදාහරණ කියලා දාන්න මෙහෙම. විද්‍යුත් චුම්බක තරංගයක් වන විද්‍යුත් චුම්බක තරංගයක් වන ආලෝකය සඳහා විද්‍යුත් චුම්බක තරංගයක් වන ආලෝක තරංග සඳහා කෙළකමාවක් ඊළඟ රූඩේ වාතය සහ ජලය සැලකුවහොත් වාතය සහ ජලය සැලකුවහොත් වාතය විරල ලෙසත් වාතය විරල ලෙසත් ජලය ගහන ලෙසත් හැසිරේ. ඊට පස්සේ ඊළඟ රුලේ ජලය සහ වීදුරු සැලකුවොත් ජලය සහ වීදුරු සැලකුවහොත් ජලය විරල ලෙසත් වීදුරු ගහන ලෙසත් හැසිරේ. වීදුරු ගහන ලෙසත් හැසිරේ.
උදාහරණයක් ගත්තා. හරි. දැන් ඉතින් අපි දන්න එක එක මාධ්‍ය තුළදී තරංගයේ වේගය වෙනස් වෙනවා කියලා. හැබැයි V සමාන F lambda වලට අනුව අපි ඉව සංඛ්‍යාතයේ නියතයක්. ඒක තරංගයේ නිකුත් කරපු ප්‍රභවයේ මත රඳාපවතින. එහෙනම් මෙන්න මේ වේගය වෙනස් වෙද්දී අනිවාර්යෙන් මේ තරංගායාමයේ වෙනස් වෙන්න ඕනේ. අපිට මේ සමාන ලකුණයි නියතයයි අයින් කරලා දාලා මේක ලියන්න පුළුවන් V මෙන්න මේ විදිහට රඳාපවතිනවා lambda එක කියලා. අපිට ඕක කියන්න පුළුවන් වේගය තරංගයේ තරංගායාමයට මේ අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. හරි එතන ඊළඟ රුලි දාලා මෙහෙම වෙනම තරුවක් දැල්ලිය v සමානයි f lambda වලට අනුව v සමානයි f lambda වලට අනුව f නියත වන බැවි f නියත වන බැවින් තරංගයේ වේගයත් සමග තරංගයේ වේගයත් සමග එහි තරංග ආයාමය එහි තරංග ආයාමය වෙනස් වීම සිදු වේ. හරි එතන ඊළඟ රුලේ දාන්න මෙහෙම v සමානයි f lambda කියලා දාලා f නියතයි කියලා පෙන්නන්න ඊට පස්සේ අපිට ඕක කොහොමද ලියන්න පුළුවන්. හරි හොඳයි. හරි ඊට පස්සේ තේ ඊළඟ රූලේ දාන්න මෙහෙම. මාධ්‍යන් දෙකකදී තරංගයේ වේග මාධ්‍යන් දෙකකදී තරංගයේ වේග v1 සහ v2 v1 සහ v2 ද එම මාධ්‍යන් තුලදී තරංග ආයාමයන් පිළිවෙලින් lambda 1 සහ lambda 2 ද නම් හරි ළඟ රුලේ නම් දාන්න v1 බෙදීම v2 සමාන වෙන්න ඕනේ අනුලෝම සම්බන්ධයන්. එහෙනම් මෙතන එක බෙදීම දෙක නම් මේක ලියවෙන්න ඕනේ ලැම්ඩාත් ලියවෙන්න ඕනේ කොහොමද? ලැම්ඩා එක බෙදීම ලැම්ඩා දෙක කියලා. හරි එහෙමද? හරි. ඔන්න එතකොට වේගය ওই විදිහට තරංගායාමයත් එක්ක හඳාපවතිනවා. හරි ඊට පස්සේ තනි ඊළඟ රුලේ දාන්න මේ විදිහට පොඩි වාක්‍යයක් අපව තරුවක් දාලා මෙලෙස තරංගයක් යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී එහි තරංග වේගයෙහි එහි තරංග වේගයෙහි සිදුවන වෙනස් වීම හේතුවෙන් සිදුවන වෙනස් වීම වේගයෙහි වෙනස් වීම හේතුවෙන් එහි ගමන් මගෙහි සිදුවන්නා වූ වෙනස් වීම එහි ගමන් මගෙහි සිදුවන්නා වූ වෙනස් වීම තරංග වර්ධනය ලෙසින් හැඳින්වේ. හරි එතකොට එතන අපි වර්ධනය කියලා කියන්නේ ඒ තරංගයක් එක මාධ්‍යකින් නම් තවත් මාධ්‍යයකට ගමන් කරද්දී ඒක සිද්ධ වෙන හැරීම. හරි එහෙනම් අපි ඒක සම්බන්ධයෙන් බලමු. එතන ඊළඟ රුලි දාන්න මෙහෙම වාක්‍යයක් අපව වෙනම එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් වෙත ගමන් කරනු ලබන තරංගයක් සලකමු.
එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් වෙත ගමන් කරන තරංගයක් සලකමු. හරි, එහෙනම් මේක අංක 1 මාධ්‍යය කියලා ගන්න. මේක අංක 2 මාධ්‍යය කියලා ගන්න. එතකොට මේකේ අපි ඔය තරංගයේ ගමන් කරන වේග ඒ දෙව ටික ලකුණු කරමු. ඊට කලින් මෙන්න මේ මාධ්‍යන් දෙක වෙන් කරන මේ රේඛාවට අපි දෙනවා නමක්. ඒ තමයි අතුරු මුහුණට. ඒ මාධ්‍ය දෙක වෙන් කරන රේඛාව අතුරු මුහුණට කියලා කියනවා. හරි. ඊට පස්සේ ඔය අතුරු මුහුණට මත තමයි ආලෝක කිරණයක් හරි මොකක් හරි ඕනම තරංගයක් පතිත වෙන්නේ. පොදුවේමම ඒක තරංගයක් මොකක් හරි කියලා සලකන. තොරොන් ඔය වගේ ඇවිත් තරංගයක් පතිත වෙනවා. ඒ තරංගේ ගමන් කරන්නේ ඔන්න ඔය පැත්තට. එතකොට ඔන්න ඔය තරංගේ පතිත වෙච්ච ස්ථානයට අපි දෙනව නමක්. කියන්නේ එතන මෙන්න මේ ස්ථානයට කියනවා පතන ලක්ෂය කියලා. එතනදී ඔය අතුරු මුහුණකට ලම්බකයක් ඇඳුවා. ඔන්න ඔය වගේ අංජක අණුවක රේඛාවක් ඇඳුත් එහෙම. හරි. එතකොට ඒක අපි නිකන් කැඩියකින් නිරූපණය කරමු. මේ තියෙන එතකොට අභිලම්බය. හරි. මේකට කියනවා අභිලම්බය කියලා. මෙතන මේ ලක්ෂයට කියනවා පතන ලක්ෂය කියලා. ඕක එතකොට පතන ලක්ෂය. තොර පතන ලක්ෂයේදී මේ ගමන් කරපු මේ ආලෝක කිරණයට දෙනව නමක් පතන තරංගය. ඕ කිරණය නම් දෙකින් ඕන එකක්. අපි පතගෙන තරංගය කියලා පතන තරංගය. මේ දෙක අතර කෝණය ඒක මම තීටා එක කියලා ගන්නවා. මෙතන අපි මේ දෙන්නගේ නන් දෙකක් චුට්ටක් වෙනස් කරගමු. මේක අංක 1 මාධ්‍ය කියලා ගමු. මේක අංක 2 මාධ්‍ය කියලා ගමු. හරි, ඔය වගේ. ඒතර මේ මාධ්‍යයේදී ඔය තරංගයේ වේගය v1 කියලා ගමු. තරංගායාමයේ ලැම්ඩා 1 කියලා හිතමු. සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් පස්සේ ආලෝක කිරණය ගමන් කරන පැත්ත වෙනස් වෙනවා. දැන් උන ආලෝක කිරණේ මේ වගේ අන්න යණ්ඩාපු පැත්තර නෙමෙයි වෙන පැත්තකට තමයි කිරණය ගමන් කරන්නේ. තරංගයක් ඕනම තරංගයක් ආලෝකෙ නෙමෙයි ඕනම එක. ওই වගේ යනවා. ඒක මේකට අපි දෙනව නමක් වර්තිත කිරණේ කියලා. වර්තිත කිරණේ. අපි තනත් ඒක තරංගය කියලාම නම් දාමු. අතන පතන තරංගය කියන වර්තිත තරංගය කිරණේ කියන නමත් හරි. ඊට පස්සේ මෙතන කෝණේ මං තීට එක කියලා ගත්තනේ. මොකද්ද? පතන තරංගයයි අභිලම්බයයි අතර කෝණේ. ඒ වගේ මේ පැත්තේ මෙන්න මේ කෝණේ තීට 2 කියලා ගන්නවා. ඒ තමයි වර්තිත තරංගයයි අභිලම්බයයි අතර කෝණේ. ඔන්න ඔය තීට 1ට කියනවා පතන කෝණේ කියලා. පතන කෝණේ. තීට 2ට කියනවා වර්තිත කෝණේ. වර්තිත කෝණේ. හරි. එතකොට ඔය මාධ්‍යන් දෙකේ අපි සංකේතාත්මක දැනට දාමු. මේ වර්තනාංකය මේ මාධ්‍යයේ n1 කියලා අපි හිතමු. මේකේ n2 කියලා හිතමු වර්තනාංකය. ඒ කියන්නේ ලොකුවට හිතන්න යන්න එපා. අපිට ආලෝකයේ පාඩමේ සෑහෙන්න කතා කරන්න තියෙනවා වර්තනාංකයේ සම්බන්ධයෙන්. මෙතන අපි ඔහොම නිකන් තියාගමු වර්තනාංකය n1 n2. හරි. එහෙනම් ඔන්න අපි ඔය ගත්තේ එක මාධ්‍යයක ඉඳන් තවත් මාධ්‍යයකට යන ආලෝක කිරණයක සිද්ධ වන හැරීම. හරි, එතන රූපේ ද
හරි. එතන පැත්තකින් ඒතර තීටා එක කියන්නේ පතන කෝණය, තීට දෙක කියන්නේ වර්තිත කෝණය. එතන වර්තන කෝණය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක වර්තිත කෝණය විදිහට තමයි හඳුන්වන්නේ. හරි එහෙමද? එතකොට මෙන්න මේ මාධ්‍යයේදී තරංගයේ වේගය v2 කියලා හිතමු. තරංග ආයාමයේ ලැම්ඩා 2ක් කියලා ගමු. හරි. ඊට පස්සේ ඊළඟ රුලි දාන්න මෙහෙම. ඉහත මාධ්‍ය දෙක සඳහාද? ඉහත මාධ්‍ය දෙක සඳහාද? v1 බෙදීම v2 සමානයි කියලා ලියන්න පුළුවන්. ලැම්ඩා 1 බෙදීම ලැම්ඩා 2. හරි මේක අංක 1 කියලා ගමු. අංක 1. හරි ඊට පස්සේ ඊළඟ රූපේ තරංග වාදයේ ඇසුරෙන් හරි එතන අපිට ලියන්න පුළුවන් ඒක ව්‍යුත්පන්න කිරීමක් අත්‍යවශ්‍ය නැහැ දැනට අපි මෙහෙම ගමු v1 බෙදීම v2 සමානයි ඔය මෙන්න මේ v1 වේගයේ තිබ්බ මාධ්‍යයේදී අභිලම්බයත් එක්ක තරංගය හදන කෝණ ඒක පතනද වර්තිතද එහෙම හිතන්න එපා අපි යම් මාධ්‍යයක වේගය ලිව්වොත් ඒ මාධ්‍යයේදී තරංගයේ අභිලම්බයත් එක්ක හදන කෝණ ඒකේ සයින් නගේ සයින් තීටා එක බෙදීම යට තියෙන v2නේ එහෙනම් ඒකේ කෝණය තරංගයයි අභිලම්බයයි අතර එක හරි විශේෂයෙන් එහෙනම් එතන සයින් තීටා 2 ඔහොම ලියන්න පුළුවන්. ඕකම සමාන වෙනවලු මේ වර්තනාංක ඇසුරෙන් ගත්තොත් එහෙම n2 බෙදීම n1ට. හරි ඕක අංක 2 කියලා ගන්න. හරි දැන් එහෙනම් 1 2 සැලකුවොත් අපිට v1 බෙදීම v2 තරංගායම ඇසුරෙන් ලියන්නත් පුළුවන්. හරි එතන දාන්න එම නිසා කියන එහෙනම් v1 බෙදීම v2 සමානයි sin θ 1 බෙදීම sin θ 2. එතනම ලියන්න පුළුවන් ලැම්ඩා 1 බෙදීම ලැම්ඩා 2 කියලා. අවසානයේද n2 බෙදීම n1 කියලා දානවා. සමානයි කියලා දාලා මෙතන තව චූටි ඉඩක් තියාගන්න එතන අපි තව එකක් ඉදිරියේ ලියනවා. ඒක ලියන්න දැනට ඕම තියන්න. හරි ඒක දිඩ තියලා ඊට පස්සේ ඊළඟ රුලේ අංක 3 කියලාම දාන්න. මේ ඊළඟ රුලේ ඒක ඉස්සරහින්. මෙතන තව එකක් ලියන්න ඉඩ ඕනේ. හරි. දැන් එහෙනම් ඒකට අනුව අපිට පුළුවන් නේද? ඔය සම්බන්ධතාවය ඔහොම හම්බුනහම මේක සමානුපාතික ලකුණු ඇසුරෙන් ලියන්න. මෙහෙම වේගය මේ සමානව නේද බෙදিলা දින 1 බෙදීම 2 1 බෙදීම 2. එහෙනම් සයින් කෝණයට අනුරූපයි. ඒකම මේ තරංගායාමයටත් අනුරූපමයිනේ. ඊට පස්සේ හැබැයි ඒක මේ වර්තනාංක වලට ප්‍රතිලෝම. එයි මේ රටාව මාරු වෙලා. එහෙනම් ඔහොම එන්නේ. සමානුපාතිකයි මෙතන තව එකක් තියෙනවා. ඒක දිඩ තියලා හොඳයි. හරි ඔන්න සම්බන්ධතා සෙට් එක ඒ අදාළ අවස්ථාවට ගැලපෙන පරිදි. ඔයාලට අවශ්‍ය රාශි පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන්. හරි. එහෙම දාන්න ඒක. හරි එහෙනම් ඒකේ අපි උදාහරණයකට යමු මේ 126 වෙනි ගානට. හරි ගාන කියලා බලලා උත්තරයක් හොයමු.
හරි එහෙනම් ඒකට වෙලාව ප්‍රමාණවත් බලමු කොහොමද වැඩේ කරන්න කියලා. දැන් එතකොට එතනදී අපිට කියන්නේ ඔය M1 මාධ්‍යයේ ඉඳන් M2 මාධ්‍යයට තරංගයක් ගමන් කරනවාද? ඒ කියන්නේ මෙන්න මේ පැත්ත ඉඳන් මේ පැත්තට තරංගයක් යනවාද? එතකොට ආනත කෝණ අපිට ඔය රූපේ පෙන්වලා තියෙනවා. M1 මාධ්‍යයේ තරංගයේ වේගය දිලා තියෙනවා. අපෙන් අහන්නේ M2 මාධ්‍යයේදී වේගය. කෝණ දන්නවා. වේගය තමයි යෝනේ. එහෙනම් මේකට යනවා. V1 බෙදීම V2 සමානයි sin θ එක බෙදීම sin θ දෙක. එතකොට පළවෙනි මාධ්‍යයේදී වේගය 4යි මූල දෙකක් කියලා කියනවා. බෙදීම දෙවෙනි මාධ්‍යයේදී වේගය තමයි යෝනේ. එතකොට සැලකිලිමත් ආදේශ කරන්න ඕන කෝණ පැත්තට පළවෙනි මාධ්‍යරි කෝණය 45ක් මේ අභිලම්බයත් එක්ක. කඩිරණේ අභිලම්බය. එතකොට අභිලම්බයත් එක්ක. දැන් මේකේ කියන්නේ පා දැන් කලින් එකේ මේ තිරස් එක අතුරු මුහුණද කියලා නිකන්. ඒක හරි. ඒ මාධ්‍යයන් දෙක වෙන් කරන රේඛාවනේ. එතකොට මේකේ මේ M1 මාධ්‍යයයි M2 මාධ්‍යයයි වෙන් වෙලා තියෙන මේ ඝන ඉරේ. ඒක තමයි අතුරු මුහුණද වෙන්නේ. පැහැදිලිද? ආ එහෙනම් මෙතන අතුරු මුහුණද වෙන්නේ මේ ඝන ඉර. මේ කඩිර තමයි අභිලම්බය වෙන්නේ. එහෙනම් මේ කෝණය 45යි. හරි එහෙනම් එතන sin 45. බෙදීම මේ දෙවෙනි මාධ්‍යයේදී අංශක 60 කියලා දීලා තියෙන එක අපිට වැඩක් නැහැ. මෙන්න අභිලම්බය සහ තරංගය අතර කෝණය කියන ඔන්නෝයි කෝණය. ඒ කියන්නේ කීයද අංශක? 30ක් නේ. ඒ මුළු කෝණය 90ක් වෙන්න බෑ. හරි එහෙනම් එතන sin 30ක් කියලා එන්න. හරි එහෙනම් මෙතන 4යි මූල 3 බෙදීම v2 සමානයි sin 45 කියන්නේ එක බෙදීම මූල දෙකක් sin t කියන්නේ භාගයක් ඒතකොට ඒක බෙදීමක් නම් බෙදීම ගුණ කිරීම කරලා භාගය වොම අපිට ලියන්න පුළුවන් හරි මෙතන මේ වේගය අපිට දීලා තියෙන්නේ 4යි මූල දෙකක් කියලා නේ 4යි මූල දෙකක් හරි දැන් එහෙනම් මෙතන 2ට 1යි මෙතන 4ට 2යි v2 මෙතෙන්ට දාම මූල දෙක මෙතෙන්ට ගන්න යා. එහෙම වුණොත් v2 සමානයි කියලා එනවා. 2යි මූල දෙක වැඩි කිරීම මේ මූල දෙකත් එහා පැත්තට ගිහලා ගුණ වෙනවා. එහෙනම් v2 සමානයි මූල දෙකෙන් ගුණ වුණා කියන්නේ එතන 2යි නේ. ඒක දෙවරක් 2. 4යි ms ඍණ එකක් කියලා එනවා. හරි වුණා ඒක. හරි වුණා ඒ වගේ අවශ්‍ය අවස්ථා වලදී මේ සම්බන්ධතාවය පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම ඊට පස්සේ ආපහු යමු අපි නෝට් එකට හරියන අපිට උන්නු කියන සම්බන්ධතාවය ගාව. තරංගයක වර්තනය සිද්ධ වෙන්නේ උන්නු කියන ආකාරයට කියලා පෙන්වුවා. එතකොට තරංගායම් හැදෙන විදිය ඔය විදියට නිරූපණය කරලා පෙන්වුවා. හරි. ඊට පස්සේ ඊළඟට පොඩි අමාත්‍රකාවක් දාන්න මේව. තරංග වර්තනය රැලිටි ටැංකියක් ඇසුරෙන් නිරූපණය කිරීම. තරංග වර්තනය රැලිටි ටැංකියක් ඇසුරෙන් නිරූපණය කිරීම හයි. එතකොට රැලිටි ටැංකියකට ගියොත් එහෙම මේ රැලිටි ටැංකියක ඇතිවන මේ ජල තරංගයක වේගය කියන එක අපි තුන් මේ තියෙන රැලිටි ටැංකිය ඒකේ ජලය උණුයි මට්ටමට ගොරලා තියෙනවා. ඒක ගැඹුරු කියන්නේ කියනකොට මේ තියෙන ගැඹුරු h ගැඹුරු. එතකොට මේකේ ඇති වෙන ජල තරංගයක් කොහොම ගත්තොත් එහෙම ජල තරංගයේ ගමන් කරන වේගය v නම් ඔය ටැංකියේ ඇති වෙන තරංගයේ වේගය ලියන්න පුළුවන් කියනවා gh වල වර්ගමූල වලින්. හරි. g කියන්නේ ගුරුත්වජ ත්වරණය h කියන්නේ ඒ අදාළ ජලයේ ගැඹුර. හරි එතන එක ඊළඟ රුලේ දාන්න මෙහෙම. රැලිටි ටැංකියක ඇතිවන ජල තරංගයේ ප්‍රවේගය. පහත පරිදි ලිවිය හැක. හරි එතනම රූපයක් දාලා ප්‍රකාශනය දරන්න.
හරි ඊට පස්සේ තමයි ඊළඟ උරුම දාන්නේ ජී කියලා එකක් ගහලා ගුරුත්වජ ත්වරණය ඊට පස්සේ එච් කියලා එකක් ගහලා දාන්න ජලයේ ගැඹුර හරි දැන් එතකොට අපිට වර්තනේ නිරූපණය කරන්න නම් ඔය රැලි ටැංකිය තුල හදාගන්න සිද්ධ වෙනවා එකිනෙකට වේගයේ වෙනස් ප්‍රදේශ දෙකක් තොර මේ වේගයේ වෙනස් කරගන්න නම් එහෙනම් මෙන්න මේ දෙන්න තමයි වෙනස් කරගන්න වෙන්නේ. ඒතර ඔයාලා පැහැදිලිවම දන්නවා අපිට g වෙනස් කරන්න බෑ g නියතය. ආ එහෙනම් අපිට වෙනස් කරන්න වෙන එකම පදේ මොකද්ද? h ජලයේ ගැඹුර. නේද? ආ එහෙනම් අන්න h වෙනස් කරනවා කියලා කියන්නේ. එහෙනම් ඊතර දියන්න අපිට පුළුවන් වේගය වෙනස් කරන්න. හරි එහෙනම් එතන අපිට ඕක ලියද්දි ලියන්න වෙන්නේ එහෙනම් කොහොමද? v සමාන gh වල වර්ගමූල හැබැයි h වෙනස් වෙද්දි v වෙනස් වෙනවා එහෙනම් h තමයි අපිට වෙනස් කරන්න වෙන්නේ හා අන්න එහෙනම් අපි ওই ටැංකියේ එකිනෙකට ගැඹුර වෙනස් ප්‍රදේශ දෙකක් හදලා තමයි ওই ජල තරංගයට එකිනෙකට වෙනස් වේග දෙකක් ලබා දෙන්නේ හරි එතන ඒ කියන රූප ගන්න මෙහෙම වර්තනය අධ්‍යයනය කිරීමට නම් වර්තනය අධ්‍යයනය කිරීමට නම් ටැංකිය තුල එකිනෙකට වෙනස් ගැඹුරු සහිත මාධ්‍ය දෙකක් සකසාගත යුතුය. ඒ සඳහා ටැංකිය තුල වීදුරු කුට්ටියක් තබනු ලැබේ. හරි එහෙනම් ඔන්න මේ වගේ තියෙන රැලිදි ටැංකියේ මෙන්න මේ ප්‍රදේශයේ අපි තියනවා වීදුරු කුට්ටිය. දැන් එතකොට හරි. එතකොට ඔන්න ඒ ප්‍රදේශයේ ගැඹුර අඩු වෙනවා. මේකේතර අපි මේ වගේ ජලයේ පිරෙවොත් මේ ප්‍රදේශය ඔය වගේ තියනවා ජලය, මේ ප්‍රදේශයේ ඔය වගේ තියනවා ජලය. එතකොට මේ උස අපි හිතමු h එක කියලා. මේ උස අපි හිතමු h දෙක කියලා. මේ තියෙන්නේ වීදුරු කුට්ටිය. වීදුරු කුට්ටි. එතකොට මේ තියෙන්නේ නොගැඹුරු ප්‍රදේශය. නොගැඹුරු ප්‍රදේශය. මේ තියෙන්නේ ගැඹුරු ප්‍රදේශය. හරි. ඔහොම රූපයක් දා. ගැඹුරු ප්‍රදේශය නොගැඹුරු ප්‍රදේශය කියන එක අපි යටින් ගියෙ. හරි දැන් එහෙනම් අපිට ඕකේ ඔය මාධ්‍යයන් දෙක ප්‍රදේශ දෙක සලකමු එතන දාන්න ඊළඟ රුලේ වාක්‍යයක් විදිහට මේ ප්‍රදේශ දෙක සඳහා v සමාන gh වල වර්ගමූල යෙදීමෙන් හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් v එක සමානයි gh එකේ වර්ගමූල v දෙක සමානයි gh දෙකේ වර්ගමූල
හරිද? හරි එහෙනම් එහෙනම් ඔය දෙක බෙදමු. ඒ දෙක බෙදුවොත් එහෙනම් අපිට එනවා v එක බෙදීම v දෙක සමානයි h එක බෙදීම h දෙකේ වර්ගමූල කියලා. හරි එහෙනම් අපිට වේගය සමානුපාතිකයි කියලා ලියන්න පුළුවන් ටැංකියේ ගැඹුරට මේ අනුලෝමෝ තියෙන. හැබැයි වර්ගමූලක් දාන්න වෙනවා. හරි හුඟක්. ඒ විදිහට එතන ලිව්වට පස්සේ අර කලින් අපි නෝට් එකේ මෙන්න මෙතන ඉඩක් තිබ්බා. ඒ ඉඩේ දෙක ලියලා දාන්න. එහෙනම් මෙතන ලියන්න පුළුවන් h එක බෙදීම h දෙකේ වර්ගමූල කියලා. මෙතන ලියන්න පුළුවන් h වලට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. h වල වර්ගමූල වලට. ඒ දෙක එතන දාන්න. හරි. දැන් එහෙනම් අන්න අපිට මෙතන කියන්න පුළුවන් මේ වේගය වුණ අපිට එහෙනම් තිරණය කරන්න පුළුවන් එයාලගේ ඔය ගැඹුර වෙනස් කරලා. එතකොට වේගය වැඩි කියන්නේ එතන ගැඹුර වැඩි වෙන්න එපෑනේ. හා එහෙක අනු අපිට මෙන්න මේ දේවල් කියන්න පුළුවන්. එහෙනම් අපි මෙහෙම දාමු ඊළඟ රූපේ. ගැඹුර වැඩි කියලා කියන්නේ h වැඩි. h වැඩි කියන්නේ නම් වේගය වැඩි. වේගය වැඩි කියන තරංගායාමයේ මොකද වෙන්නේ? මේ මේකෙන් හිතුවේ කි. මේ තරංගායාමයට අනුලෝමයිනේ. ආ එහෙනම් එතන ලැම්ඩා වැඩි. ඊට අමතරව තව එකක් එතන හිතන්න පුළුවන්. දැන් මේ වේගය වැඩි කියලා කියන්නේ එතන සයින් පදයක් වැඩි වෙන්න ඕනනේ මේ අනුලෝමෝනේ තියෙන්නේ. ඒ කියන්නේ කෝණයක් වැඩි වෙන්න ඕනනේ. අපි ඒකත් එහෙමම දාමු. එතන එතකොට අර අභිලම්බයත් එක්ක හදන කෝණේ වැඩි වෙන්න. ඒ වගේම වර්තනාංකය මොකද වෙන්නේ? n තියෙන ප්‍රතිලෝම. ආ එතකොට n අඩු වෙන්නේ අයියෝ. එහෙනම් එතන n අඩු. එතකොට අන්න ඒ වගේ n අඩු වේවට අපි කියන්නේ මොකද්ද? විරල මාධ්‍යයක් කියලා කියනවා. ඇයි අපි වේගය වැඩි වෙනවනි විරල කියලා හඳින්න වෙන්නේ? හරි එහෙම දාන්න. ඊට පස්සේ ගැඹුර අඩු. එහෙනම් මේක අනිත් පැත්ත. h අඩු. එහෙනම් වේගය අඩු. ඒ කියන්නේ තරංගායාමයේ අඩුයි. එහෙනම් එතන කෝණේ අඩුයි. හැබැයි එතන අන්න වර්තනාංකයේ වැඩි. ඒ වගේ වාක්‍ය හඳුන්වනවා ගහන මාධ්‍ය කියලා. හරි එහෙම තමයි. ඒතර මේ සම්බන්ධතාවය අර මෙන්න මෙතන ගත්ත මේ සම්බන්ධතාවයේ මාර වටින සම්බන්ධතාවය. ඕකෙන් අපිට ওই වර්තනයේ සම්බන්ධ ඕන දෙයක් ලැහන්න පුළුවන්. හරි. ඔහොමද? හරි. දැන් එහෙනම් ওই අවස්ථාවට අදාළව අපි හිතමු එහෙනම් ඕන්න අපි යන්නේ මේකෙනි තරංගයක් අඳින්න කියලා. එතකොට මේ ගැඹුරු ප්‍රදේශයේදී වේගය වැඩි තරංගායාමයක් වැඩි. එතකොට ටිකක් කොහොම වැඩි තරංගායාමයක් සහිතව තමයි තරංගය යන්නේ. මෙතෙන්ට ආවට පස්සේ එතනින් පස්සේ තරංගායාමයේ අඩුයි. ඇයි නු ගැඹුරු ප්‍රදේශයේනේ. ආ එතුරන් අපිට තරංගයේ මේ එක රංග ඔන්නොහොම යනවා තමයි පේන්නේ. අඩු තරංග ආයාමයේ. හරි එහෙම අර කලින් හදපු රූපේ දාලා පෙන්නන්න උත.
හරි. දැන් එහෙනම් අපි මේකේ එක ප්‍රදේශයක උන්න තියනවා කම්පන ප්‍රභවයක්. තියලා අපි වර්තන නිරීක්ෂණය කරන්න යන්න කියලා හිතමු. හරි. එතන ඉඳන් ගුරුට දාන්න මෙහෙම. ටැංකිය තුල තල කම්පන ප්‍රභවයක් තබා. ටැංකිය තුල තල කම්පන ප්‍රභවයක් තබා එහි ඇතිවන තරංග රටාවන් එහි ඇතිවන තරංග රටාවන් නිරීක්ෂණය කිරීමේදී පහත ආකාරයේ හැඩයක් පහත ආකාරයේ හැඩයක් රැලිති ටැංකිය තුල ඇති උනේ යයි සිතමු හරි එතකොට මේක අපි වීදුරු කුට්ටිය තියන්නේ මේ ඒක ඇද වීදුරු කුට්ටියක් හරි මෙන්න මෙහෙම එකක් අර සයිඩ් එකෙන් බලපුවම අපිට ඇද ගතියක් පේන්නේ නැහැ මම මේ උඩින් බලන රූපේ තමයි ඔත නැන්ද දැන් මේකේ බලද්දි අපිට පේන්නේ මෙන්න මේ වගේ වීදුරු කුට්ටියක් හරි හා එහෙනම් අන්න මේකට යද්දි වීදුරු කුට්ටිය අපිට ඔය වගේ හැඩයකට තමයි පේන්නේ හරි එතනින් පස්සේ දැන් එහෙනම් අපි ඕකේ තරංගයක් නිර්මාණය කරන්න යන්නේ එතකොට අපිට අර කඩදාසි තිරේ මත පේන්නේ තරංග පෙරමුණු රටාවක් විතරයි හරි එහෙනම් අපි යන්නේ නිරීක්ෂණය වන තරංග පෙරමුණු රටාව බලන්න තමයි හදන්නේ හරි එතකොට එතන උන රූපේ මම කොටසක් ඇඳලා තියෙනවා මේ එතකොට තියෙන්නේ තල කම්පක ප්‍රභවය තල කම්පක එතකොට එතනේ තල කම්පන ප්‍රභවයකින් අපිට හම්බ වෙනගේ තල තරංග පෙරමුණු ඒ රේඛීය තරංග පෙරමුණු මේ අතර තරංගායාමයේ අපි හිතමු ලැම්ඩා එකක් කියලා එතකොට මේ පැත්ත තමයි මේ ගැඹුරු ප්‍රදේශය හරි ගැඹුරු ප්‍රදේශය එතකොට මේ පැත්ත තමයි නොගැඹුරු ප්‍රදේශය වෙන්නේ නොගැඹුරු ප්‍රදේශය. මෙන්න මේවට අපි කියනවා පතන තරංග පෙරමුණු. අපි තරංග පෙරමුණු පාඩමේදී කිව්ව ලක්ෂණයක් මේ තරංග පෙරමුණු මේ ගමන් කරන්නේ තරංගයට ලම්බකව කියන. මේ කළු පාටි මම පෙන්නලා තියෙන්නේ පතන තරංගය. මේ තියෙන්නේ පතන තරංගය. අනේ දෙක මේ අතුරු මුහුණකට මෙතන මේ තියෙන්නේ අතුරු මුහුණත අතුරු මුහුණත වැටලා තියෙනවා එතකොට මේ අතුරු මුහුණතේදී මෙහෙම අඳිනු ලබන ලම්බක ඒකට තමයි අපි අභිලම්බේ කියලා කිව්වේ ඔන්න මම අභිලම්බයක් ඇඳලා හරි දැන් එහෙනම් එතන පතන කෝණය කියන්නේ මෙන්න මේ කෝණය ওই කෝණය දැන් තරංගයේ මෙන්න මේ පැත්තට මොහොම ගියා නම් මේ වර්තිත කෝණයත් සමානයිනේ හැබැයි එහෙම වෙන්න බෑ කිව්වනේ කොහොමද වෙන්න ඕනේ එතකොට අනිවාර්යෙන් ඒ කියන්නේ කලින් අර ලියුප එක බලන්න අවශ්‍ය නම් මේ ගැඹුර වැඩි එකේ ගැඹුර වැඩි අවස්ථාවේ මේ කෝණය වැඩි වර්ගයක් නේ ගැඹුර අඩු අවස්ථාවේ කෝණය අඩු වර්ගයක් හා එහෙනම් මේ ගැඹුරු අඩු අවස්ථාවේ කෝණේ අඩු වර්ගයක් වෙනවා කියන්නේ මේක මෙන්න මේ පැත්තට හැරෙන්නේ. තෝනේ කෝණේ අඩු වෙන්නේ නේ. ආ එහෙනම් ඕක අපිට මෙන්න මේ වගේ තමයි ඔතනින් පස්සේ පේන්නේ. ඔය තරංගය මෙන්න මේ පැත්තට හොම හැරෙනවා. දැන් හරිනේ. ඒක උඩ වැරද්දක් නැහැ. පැහැදිලිද? හරි එතකොට මෙතනින් ඔන්න ඔය වගේ තරංගයේ ගමන් කරනවා. එතකොට මතකද අපි කිව්වා කලින් අවශ්‍යතාවයක් ඒ තමයි ඔය තරංග පෙරමුණු තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව තමයි තියෙන්න ඕනේ. එහෙනම් දැන් උතනින් පස්සේ මේ වර්තිත තරංග පෙරමුණු වදිද්දි අපි දැන් තරංගේ යන්දා. ඒතොර තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව තියෙන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න දැන් තරංග පෙරමුණු ක්‍රියා කරන විදිය. මම ඒක වෙන පාටක් ගන්නම්.
මෙන්න මේ තරංග පෙරමුණ ගන්න මේක මෙහෙ ඇන්දොත් ඔය වගේ ලම්බක නැහැනේ එහෙනම් මේක මේ පැත්තට හැරෙද්දී නේද ලම්බක වෙන්නේ ඔන්න ඔය වගේ ඇන්දුනොත් ඔය කළු පාට රේඛාවයි මේ දැන් මං ඇඳලා තියෙන රේඛාවයි ලම්බක වගේ පිහිටනවනේ එහෙනම් දැන් තරංග පෙරමුණ ඔන්න ඔය වගේ තියෙන අර මේ නිල් පාට තරංග පෙරමුණ ඉවර වෙන තැනින්ම තමයි ඕක පටන් ගන්න හරි ඒක අවශ්‍යතාවය ඒතර මේක ගත්තොත් එහෙම මේක එහෙනම් ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ ඊට පස්සේ ඊළඟකට ගියොත් ඊළඟක ඔය වගේ තියෙනවා ඊට පස්සේ මේකට ගියොත් ඒක ඔය වගේ ඊට පස්සේ මේකට ගියොත් ඒක ඔය වගේ තව තමන්ට අවශ්‍ය තරම් ඊට පස්සේ දැන් මේ ගැප් එක හැම එකම එකම ගියා ඊළඟක මේ වගේ තියෙනවා ඔන්න ඔය වගේ කීපයක් නිර්මාණය කරලා ගන්න පුළුවන් තොර මේ මම අඳින්නේ වර්ධිත තරංග පෙරමුණ. තොර බලන්නේ හැම එකක්ම මේ තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව තමයි එතකොට තියෙන්නේ. ওই වගේ අදිතරමක් ඇන්දේ මම උතින් මේ රිකෝඩ්ස් අඳිනවා තමයි මේක දිගම තියෙනවා. හරි. එතකොටන්නේ එතන අපි නම දෙන්නේ මෙහෙම. මෙන්න මේවට කියනවා එතකොට වර්ධිත තරංග පෙරමුණ. වර්ධිත තරංග පෙරමුණු. තොර මේ කෝණය නිකන් තීටා එක නම් මෙන්න මේ කෝණය තීටා දෙක. තොර මේ තමයි වර්ධිත කිරණය. නැත්නම් වර්ධිත තරංගය. තොර මේ පැත්තේ තරංගායාමය කියන්නේ මෙන්න මේ කියන දෙන්නෙක් අතර පරතරය. හරි ඒක ලැම්ඩා දෙක කියලා හිතමු. මෙතන ඒක ලැම්ඩා එක. තන මේ පැත්තේ තරංගයේ සංඛ්‍යාව F නම් මේ පැත්තෙත් F තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. අද මේ කඩිරෙන් ඇඳලා තිබ්බේ අභිලම්බය. හරි. එහෙනම් එතනම සම්පූර්ණ රූපය හදාගන්න කොහොමද වෙන්නේ කියලා.
හරි ඊට පස්සේ එකින් අපිට මේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මෙහෙම අපි ගැඹුරු ප්‍රදේශයට කිව්වේ විරල මාධ්‍ය කියලා. නොගැඹුරු ප්‍රදේශයට කිව්වේ ගහන මාධ්‍ය කියලා. එතකොට බලන්න තරංගයේ කොහොමද යන්නේ කියලා. මේ විරල මාධ්‍යක ඉඳන් ගහන මාධ්‍යයකට යද්දී මේ අභිලම්බය දිහාවට හැරිලානේ තියෙන්නේ. නිකන් මෙන්න මේ පැත්තට හැරෙනවනේ. ඔයාලා ඕලෙවල් කාලේ ඉගෙනගෙන ඉති මෙහෙම තරංගය විරල සිට ගහන්නට යනකොට අභිලම්බයේ දෙසට හැරේ. ඒකේ ප්‍රතිලෝමය මොකද්ද? තරංගයක් ගහන සිට විරල දෙසට යනකොට අභිලම්බයෙන් ඉවතට හැරෙයි කියලා කියනවා. තොරන්න අපිට ඒක මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. හරි එතන ඒක ඊළඟ රුලේ දාන්න මෙහෙම. මාධ්‍යම් දෙක හරහා ගමන් කරන තරංගය යාතමාවක් ඊළඟ රුලේ විරල මාධ්‍යයේ සිට ගහන මාධ්‍යයට ගමන් කිරීමේදී අභිලම්බයේ දෙසටත් ඊළඟ රූලේ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී අභිලම්බයෙන් ඉවතට හැරේ. හරි එතකොට ඔය රැලි ටැංකිය අපි ඔය පරීක්ෂණය කරද්දී ඔය V සමාන GH ප්‍රකාශනය අපි අරගත්ත සමීකරණය GH වල වර්ගමූල ඕක වළංගු වෙන්න ප්‍රධාන අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි අපි ආපහු නිකන් ගමු එතන තරංගයේ මෙන්න මේ වගේ රැලි ටැංකිය ගමන් කරනවා කියලා පොදුවේ. හරි ඔන්න H ගැඹුරක් තියෙන රැලි ටැංකිය තරංගයක් කොහොම යනවා. එතකොට මේ තරංගයේ තරංගායාමය අපි ලැම්ඩා කියලා ගත්තොත් මෙන්න මේ තමයි තරංගයේ විස්තරය. ඒක මම සිම්පල් A කියලා ගන්න. එතකොට ගැඹුර සිම්පල් H නම් පළවෙනි අවශ්‍යතාවය තමයි ඔය ගැඹුර විස්තරයට වඩා විශාල වෙන්න ඕන. දෙවෙනි අවශ්‍යතාවය තමයි ගැඹුර තරංගායාමයට වඩා කුඩා වෙන්න ඕන. දැන් හිතලා බලන්න නිකන් විස්තරය ගොඩාක් ලොකු වුණොත් ගැඹුරට වඩා මේක ඔහොම ගිහිල්ලා මේ පැත්තෙන් ඔහොම යන්න බැහැ. ගැඹුර ප්‍රමාණවත් තරම් තියෙන්නේ නැහැනේ. ආ ඒක නිසයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. හරි. එතන ඒක ඊළඟ උරුලේ වෙනම තරුවක් දාලා තියන්නේ. මෙවැනි පරීක්ෂණයකදී V සමානයි GH වල වර්ගමූල ප්‍රකාශනය වළංගු වීම සඳහා පහත අවශ්‍යතා දෙක තෘප්ත විය යුතුය. හරි එතන මේ මෙහිම් පොලි රූපය දාන්න එතන. හරි ඊට පස්සේ තන ඊළඟ රුලේ දාන්න මෙහෙම. අංක 1 තරංගයේ විස්තරය එහි ගැඹුරට වඩා කුඩා විය යුතුය. එතන වරහන් ඇතුලේ හොමුදා. ඊට පස්සේ අංක 2 තරංග ආයාමය තරංගයේ ගැඹුරට වඩා විශාල විය යුතුය. එතන වරහන් ඇතුලේ ඔබද. හරි.
හරි ඊට පස්සේ එතනම පොඩි වචනයක් කියන මෙහෙම මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා දෙයක්. සමහර විට ඔලිවර් කාලෙත් අහලා ඇති සමහර තරංග තියෙනවා මේ ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යන්න හදද්දි ඔය වගේ වැඩිලා ආපහු ඒක ගහන මාධ්‍ය තුලම පරාවර්තනයක් වෙන ඒවා. මේ මාධ්‍යයට යන්නේ නැහැ. ආ අන්න ඒවට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් කියලා. ඒතොර එහෙම වෙන්න නම් අනිවාර්යෙන් ගහන මාධ්‍ය ඉඳන් විරල මාධ්‍යයට යන්න ඕන. හරි ඒක දැන් මෙතන ඉඳන් රූලේ. තරංගයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වීමට නම් තරංගයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වීමට නම් එය ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් දක්වා ගමන් කළ යුතුය. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් දක්වා ගමන් කළ යුතුය. ඊට පස්සේ ඊළඟ රූපේ රැලිදි ටැංකිය භාවිතයෙන් මෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලිය රැලිදි ටැංකිය භාවිතයෙන් මෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලිය නිරූපණය කිරීමට අපේක්ෂා කරයිනම් කම්පන ප්‍රභවය නොගැඹුරු මාධ්‍යයේ ලැබිය යුතුය. ඒ නොගැඹුරු මාධ්‍යනේ ගහන මාධ්‍ය. ඒතොර තමයි ගහන වලින්දන් විරල වලට යන්නේ. කම්පන ප්‍රභවය නොගැඹුරු මාධ්‍යයේ ලැබිය යුතුය. හරි. එතනින් ඔන්න තරංග වර්තන ක්‍රියාවලිය ආශ්‍රිත කතන්දරය අපිට එහෙම ඉවර කරන්න පුළුවන්. ඒකෙන් අපි යමු ආපහු ටියුට් එකට. හරි. ටියුට් එකේ 127 වෙනි ප්‍රශ්නෙට හරි කියලා බලමු.
හරි ඒක එතකොට කියනවා ගැඹුරු හා ගැඹුරු ප්‍රදේශ වෙන් කරන එක්සයි අතුරු මුහුණ දක්වන්නලා තියෙනවා එතකොට අපිට පෙන්වලා තියෙන තරංග පෙරමුණු ගමන් ගන්නා දිශාව ඒකේ එතකොට අපෙන් අහන්නේ ගැඹුරු ප්‍රදේශයට දක්වා ඇති කවර රේඛාවකින් ওই තරංගේ තරංග පෙරමුණු පෙන්වනවද කියලා එතකොට ඉස්සෙල්ලාම අපි ඔහොම තරංගේ නිර්මාණය කරගත්තොත් තරංගේ ওই වගේ නේනවා කියලා කියන්නේ එතකොට උතන අභිලම්බයක් ඇඳගත්තොත් එහෙම ඒකර අභිලම්බේ වෙන්නේ ඔන්න ඕක ගැඹුරු කියන්නේ ගහන මාධ්‍ය නේ ගැඹුරු කියන්නේ විරල මාධ්‍ය එහෙනම් උතනින් පස්සේ ඕක යන්නේ විරල ගහන සිට විරලට එහෙනම් අභිලම්බයෙන් ඉවතට හැරෙන්න ඕන ඔය වගේ වුණා නම් හරි අභිලම්බයෙන් ඉවතට හැරෙනවා කියන්නේ එහෙමයි හරි එහෙනම් ඔන්න ඕකට ලම්බකව තමයි තරංග පෙරමුණු නිර්මාණය වෙන්න ඕන හරි දැන් අපි වැරදි යටි ස්ලයින් කරලා දාමු එතකොට තරංගේ ওই පැත්තට යනවා නම් එහෙනම් මෙන්න මේ වගේවත් ඇඳෙන්න බැයිනේ අවම වශයෙන් ඔන්නම තමයි හරියන්නේ. ඒතර කොහොමත් මේ T වැරදි, S වැරදි, R වැරදි මොකද ඒක කෙලිම මේ තරංග පෙරමුණේ දිශාවනේ. P වෙන්න ඒක සෑහෙන්න හැදලා තියෙන්නේ. එහෙනම් Q තමයි උත්තරේ විදියට ගන්න දෙන්නේ. උත්තරේ Q. හරි. තරන්නේ තරංගේ දිශාව ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඒක තීරණය කරන්න පුළුවන්. හරි ඊපස්සේ එතනම යමු 128 වෙනි ප්‍රශ්නෙට. හරි ඒකට උත්තර හොයන්න විනාඩියක් කරා හරි ඒක එතකොට කියන්නේ රූපේ පරිදි ටෙලිවිෂන් ටැංකිය එක ගැඹුරු හා නොගැඹුරු ප්‍රදේශ දෙකක් ඇති අතර ඔය ගැඹුරු මාධ්‍යන නොගැඹුරු මාධ්‍යයකට තරංගයක් ගමන් කරන විදිය පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ තරංග ගමන් කරන දිශාව පෙන්වනවා. අපි අහන්නේ තරංග ශීර්ෂයේ දිශාව. මේකේ තරංග පෙරමුණු නෙමෙයි. එතකොට තරංගය ගැන අහන්නේ. එහෙනම් මෙතන අභිලම්බයක් ඇන්දොත් ඔන්න ඔය වගේ හැදෙන්නේ. එතකොට මේ යන්නේ විරල සිට ගහනවලට. එහෙම යනවා නම් අභිලම්බයේ දෙකට හැරෙන්න ඕනේ. එහෙනම් ඒක ඔක C විදියට තමයි හැරෙන්න තියෙන්නේ. එහෙනම් උත්තරේ 3. හරි. ඒ ටික තමයි එතකොට අපිට තරංග වර්තනය සම්බන්ධයෙන් කතා කරන්න තිබ්බේ. හරි. එහෙනම් එතනින් මම මේ කොටස එහෙම සමාප්ත කරනවා. අපිට තව ආකාර 3ක් තියෙනවා. අපි ආකාර 3 ගැන ඉදිරියේදී කතා කරමු.